මේ මැතිවරණේ ඒකාබද්ධ විපක්ෂයේ සහ අපි ශ්‍රී ලංකා කණ්ඩායමට ඕනේ මැතිවරණේ දිනන් පරදින්නනේ. ඒ නිසා පරදින උපදෙස් අරගෙන මැතිවරණයකට යන්න අපි සූදානම්. ඒ නිසා තමයි අපි කියන්නේ මේ තියෙන බලපෑම් මේ හිරිහැර අරහෙට ගෙන්නන එක මෙහෙට ගෙන්නන එක මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනියනකොට උදේ දවල් රැය නැතුව කොමිසමට ඒක රිදෙන්නේ ශ්‍රී ලංකා කාර්ය. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙනියනකොට නැත්තම් පවුලයාට හිරිහැර කරනකොට ශ්‍රී ලංකා ඇමතිවරු දවස ගාන එහෙම එහෙ ගෙනියනවා තාම අල්ලපු කෙනෙක් නැහැ. එහෙම කරනකොට රිදෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට. ඒ නිසා තමයි පාක්ෂිකයෝ කියන්නේ අපේ අයට හිරිහැරත්තව කරලා තව ඡන්දෙ තිල්ලන්න එනවාද කියලා. ඒ නිසා මේ හිරිහැර නතර කර මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අනිකුත් අපේ ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්කත් සාකච්ඡා කරලා දිනන්න වැඩපිළිවෙලට අවතීර්ණ වෙනවා නම් වර්තමාන පක්ෂයේ නායකත්වය ඒක තමයි ඊටාම සුදුසුම ක්‍රමවේද. එතකොට මැතිවරණේ අපි හතර දෙනා ඡන්දෙ දීුණාට දිනන්න බෑනේ. ඉතින් ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ඡන්දෙ දෙන්න ඕන. මේ සියල්ල විසඳවුවොත් එකකින් හිටපු සන්ධානෙම තරං කරලා ජයග්‍රහණය කිරීමේ හැකියාවකුත් තියෙනවා. නැතිනම් අපිට වෙනම තීරණ ගන්න වෙනවා. හිටපු ධනාධිපතිතුමා සම්බන්ධ කරගන්නවද නැද්ද කියන තීරණේ ගැනීමට ඒ අයට අයිතිය තියෙනවනේ. සභාපතිතුමාලට ලේකම්තුමාලට ඒ අයිතිය තියෙනවා. හැබැයි පාක්ෂිකයෝ සහ අපි කියන්නේ සම්බන්ධ කරගත්තේ නැත්නම් අන්ත පරාජයක් ලබන්න සූදානම් වෙනවා. සම්බන්ධ කරගත්තොත් අපිට දිනේමේ හැකියාව තියෙනවා. ඒක තමයි ඇත්ත. තුමා සභාපතිනේ පක්ෂේ. ඒකට එතුමා කොහොමද නායකත්වයේ නොදී ඉන්නේ? තුමාට නායකත්වය දෙන්න වෙනවා. හැබැයි මැතිවරණේ දිනීමේ ක්‍රමවේදකුත් සකස් කරන්න එපා. දැන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකෙන්ගේ කලකිරීමක් තියෙනවා. හිටපු අයට කරන දේ සහ දැනට වෙන විදිය සහ යුද්ධ කරපු රණවිරුවන්ට වෙන දේ සහ රටට වෙන දේ ගැන. ඒකට ඒකට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වග කියන්න වෙලා නැති වෙන ජාතිකාණ්ඩුවට හේතු වෙච්ච නිසා. ඒ නිසා ඒ වගකීමෙන් පැනලා යන්න බෑ. එහෙමනම් ඒ අය එළියට බහැලා මෙතුමා අපේ සරත්සන්ත මන්තුමා කිව්වා වගේ සඳුළු තලයෙන් බිමට බහැලා එක්ක කියන්න ඕනේ හරිය අපිට වැරද්දක් වුණා. නැත්තම් අපි මෙයාගෙන් පලි ගන්න ගියා. දැන් අපි මේක කරන්නේ නැහැ. නැවතත් අපි පක්ෂයක් හැටියට හිටපු ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපතිතුමා අර මෙතුමා කිව්වා වගේ UNP ඔඩොක්කුවේ නැතු එක පක්ෂයක් හැටියට අපි එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව සටන් කරන්න. එක්සත් ජාතික පක්ෂයේත් එක්ක දීඝ කන ගම කොහොමද එක්සත් ජාතික පක්ෂය පරද්දන්නේ?